නිතරම යන්නේ ඔතෙන්දයි. නිවසක ජීවත් වෙන කෙනෙක් කලාතුරකින් ගමකට රටකට ජනපදයකට ගිහිල්ලා ආයෙත් එන්නේ නිවසටයි. ඒ වාගේ මේ අපාගත සත්‍යයෝ කලපිනක් ඇතොත් මනුලොවට දෙව්ලොවට බමලොවට යනවා, අයමත් වෙන්නේ අපායට. මේ තරම් අපායේ භයානකත්වයේ මැනවින් තේරුම් ගත්තාම ඥානවන්තයෝ අප්‍රමාදව සිල් පුරනවා, සමත වඩනවා, විපස්සනා වඩනවා, පස්පවෙන් වළකිනවා, දසාකුසලෙන් වළකිනවා, නිතිපන්සිල් පොහොයාට සිල් රකින්නවා, දසපාරමී පිරණ ඇටියද කුසල් රැස් කරනවා, ආර්ය අෂ්ටායක මාර්ගයේ ගමන් කරනවා. ආර්ය අෂ්ටායක මාර්ගයේ ගමන් කිරීම නිසා නැවත නැවත අපායට යන ගමන වැළකී සුගතියෙන් සුගතියට ගමන් කරලා යම් දවසකදී ලෝකේ කවදාකවා සීනිකින්වත් නොදුටුවා වූ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය අවබෝධ කර ගැනීමෙන් නැවත නැවත ඉපදීම, ජරා ව්‍යාධි, මරණ ආදී දුක් ඇති මේ සංසාර ගමන ගෙවන් කරලා අජාති ආජන අව්‍යාධි, අශෝක අනුපායාස, අමා මහ නිවන සාක්ෂාත් කර ගන්නවා. අපට ලෝතුරා බුද්ධ ශාසනයක් ලැබුණේ මේ සඳහාමයි. බෞද්ධයන් වශයෙන් අපි සම්මාදිට්ඨික බෞද්ධයන් වශයෙන් උපන්නේ මේ සඳහාමයි. නැත්තම් මේ ලෝක ධාතුවේ මොනතරම් බෞද්ධ නොවන, සමිදුටු නොවන ජනතාවක් ඉන්නවද? ඒ අතරින් තේරිලා දේරිලා පෙරිලා මේ වාගේ පතර උපදේශ වාසයක සිල්වත්, ගුණවත්, ඥානවත් බෝසත් දෙමව්පියන් ඇතුව, කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍ය ඇතුව, සම්මාදිට්ඨිය ඇතුව, සද්ධා සම්පන්නව අපි පාළමේ සිටින්නේ වෙන කිසිම හේතුවක් නෙමේ. පෙර ජාතිවලදී සංසාර භය දැනගෙන සසරින් මිදී නිවන් සුව ලබන්නට ප්‍රාර්ථනා කරගෙන පැමිණ බැවින් අපට මේ බුද්ධෝත්පාද කාලයේ හොඳ බෞද්ධ ජීවිත ලැබුණා. ඒ මේ බෞද්ධ ජීවිතවලදී අප විසින් කළ යුතු වන්නේ තරියාදිත්‍ය සීසෝව නත්ති මච්චෝ සනාගමෝ කියන මේ උපදේශයට අනුව ඉසජිනි ගත්තෙකු ඒගිනි නිවන්ද පමාණ වෙන්නක් මින් දාන, සීල, භාවනාදී කුසල ක්‍රියාවල අප්‍රමාද වීමයි. දැන් අද මේ සිද්ධ කරන්නේ වැනි අප්‍රමාද වීමේ මහා කළගුණ සැලකීමේ පුණ්‍ය කර්මයක්. මේ පුණ්‍ය කර්මයේ තුලින් අප විසින් රැස් කරගනු ලැබෙන්නේ නිර්වාණගාමිනී ප්‍රතිපත්ති සම්භාරයක්. ඒ කියන්නේ අපි අද මේ පින්පමුණු ලබන ගම්පහ පින්වත් වයිබී එක්මන් මුදලාලි මහත්මයා තමන්ගේ ජීවිත කාලය තුළ අර ඉසිගනි ගත්තකු යගෙනි නිවන්ද පමාණ වෙන්නක් මෙන් අප්‍රමාණ පින්කම් කරගත්ත ආදර්ශමත් බෞද්ධ මහෝපාසක තුමෙක්. එතුමාගේ අතින් පුදුමාකාර ආචාරයේ පින්කම් සිද්ධ වුණා. බොහෝ පූජනීය ස්ථානවලක් තමන්ගේ වත්තේ ආශ්‍රමයක් කරවලා චෛත්‍යයේ බුදුගේ ආදී පවා හදලා සිල්ලාරාමයක් ඇති කරලා තවත් බොහෝ පින්කම් වලින් ජීවිතය වාසනාවන්ත කරගෙනයි තමන්ගේ අවශ්‍ය කෙලවර මෙලවින් එළවට ගියේ. ඉතින් ඒ දරු පිරිස අතරේත පින්වත් නිමල් මහත්මයා, නිමල් යාතුගොඩ මහත්මයා ප්‍රධාන එම සහෝදර සහෝදරී පිරිස නේද පිරිස එකතු වෙලා එතුමානන්ද කළගුණ සැලකීම පමණක් නෙමෙයි, ඒ වාගේ යහපත් කල්යාණ මිත්‍ර දෙමව්පියන් ඇතුව සංසාර ගමන කෙටි කර ගැනීමට මේ කරන කළගුණ සැලකීමේ කුසලය පාරමිතා වශයෙන් ආර්ය අෂ්ටායක මාර්ග වශයෙන් අපට හේතු වාසනා වේවා කියන ප්‍රතුමයි මේ සිද්ධ කරන්නේ. ඒ අනුව සලක බැලීමේදී මේ පින්කම තුලින් අපි සිද්ධ කරලා තියෙන්නේ එතුමානන්ද මෑණියන්ට සහෝදර පිරිසට පින්දීම පමණක් නෙමෙයි, අප සංකාන තුල මගඵල නිවන් සුව ගෙන දෙන ආර්ය අෂ්ටාංග මාර්ගයක් හිතේ වර්ධනය කර ගැනීමයි. දැන් මේ පින්කම් සිද්ධ කරන්නේ රත්නත්‍රයේ ගුණ සිහිපත් කරමිනුයි. රත්නත්‍රයේ ගුණ සිහිපත් කිරීමේදී පහළවන අරමුණ කෙරෙහි ඇති වැටහීම සම්මාදිට්ඨියයි. නිවන් පැතීම, මෙත්සිත පහළ කර ගැනීම, කරුණාසාගත සිත පහළ කර ගැනීම නිසා ඒ සම්මා සංකල්පනා නම් වෙනවා. ඒ වගේම මේ කුසල ක්‍රියාවන් යෙදෙන යෙදෙන සිතක් ගානේ නූපං අකුසල් නූපදී යනවා, උපන් අකුසල් යටපත් වෙනවා, නූපන්න කුසල් සිත අලුතෙන් පහළ වෙනවා, අලුත් කුසල් සිත වැඩි වැඩි වර්ධනය වෙනවා. ඒ සඳහා යෙදුණු උත්සාහය තමයි සම්මා වායාමය. මේ කුසල සිතේ පාලවන කුසල සිහියේ සම්මා සතියයි. එවැගේම සිතේ පාලවන නීවරණයන්ගෙන්
යටපත් නොවුණු ඒකග්ගතාව සම්මා සමාධියයි. මේ මාර්ගාංග පහක් එක සිටීම මේ පින්කම ඇතුළෙන් පහළ වෙනවා. ඒ අතරේ සිල් සමාදන් වීම හා ඇවතුම් පැවතුම් වලදී සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව මාර්ගාංග තුන වෙන වෙනම හිතේ පහළ වෙනවා. මේ කුසල ක්‍රියාව සඳහා වචන කතා කරන්නේ මුසාවාදයෙන් තොර, පිසුණු වචනෙන් තොර, පරුෂ වචනෙන් තොර, හිස් වචනෙන් තොර, යහපත් වචන බැවින් ඒ සම්මා වාචාවයි. මේ කුසල ක්‍රියාවේ තමන්ගේ ශරීරයේ අවයව අත්පා දෙපා ආදී යෙදෙනකොට එහිදී ප්‍රාණඝාතයෙන් තොර, අදත්තාදානයෙන් තොර, මිච්ඡාචාරයෙන් තොර කුසල ක්‍රියාව කය හසුරවන බැවින් ඒ සම්මා කම්මන්තියයි. එවාගේම හුස්ම ටික ගන්නේ පවා කුසල් සිහියෙන් බැවින් ඒ සම්මා ආජීවයයි. මෙව මේ පින්කම තුළින් ජවන් සිතක් ගානේ අප විසින් රසපත් කරගනු ලැබෙන්නේ සතර මඟඵල නිවන්ගෙන දෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි හිත යෙදෙන වාරයක් පාසා බෝධිපාක්ෂික ධර්ම 37 ඒ සිතේ පිළිවෙලින් වැඩෙනවා. බෝධිපාක්ෂික ධර්ම 37 වැඩෙන්න දස පාරමී 10 හිතේ රෝපණය වෙනවා, වර්ධනය වෙනවා, දියුණු වෙනවා. මේක නිසා තම තමාගේ නිවන සමීප වෙනවා. මේ කළගුණ සැලකීමේ කුසල ක්‍රියාවෙන් ඒ මෞපියන් දෙපළා සහෝදර පිරිස ඇතුළු යම් තාක් දිනෙක මේ සම්බන්ධව සාදු කියා සිත පාදවාගෙන අනුමෝදන් වෙතොත් අපේ පැතුම ඒ සෑම දෙනාටද මේ වාගේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරන්න ලැබී ආරි සත්‍ය අවබෝධයෙන් අමා මහ නිවන් සුව ලබත්වා කියන මේ උදෙසීමයි. එනිසා ආත්මාර්ථේ පරාර්ථේ කියන උභයාර්ථයේ මේ සිද්ද වෙන පුණ්‍ය නිදානයක්, පුණ්‍ය වාසනාවක්, පුණ්‍ය සම්භාරයක් අද මේ දාසේ මුදුන්පත් කරගත්තා කියා සිටේ සනසින් ඇති කරගන්නට ඕනේ. අපේ සරුවඥන් වහන්සේ අනන්ත ජාති සත සාස්ත්‍රයන්ෙහිදී මේ සංසාර ගමන ගැන මැනවින් තේරුම් අරගෙන බුද්ධ ශාසන 5,12,000කදී බණදාම් ඉගෙනගෙන එවාගේම ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන බෝධිපාක්ෂි ධර්ම වැඩෙන බෝධි සම්භාර ධර්ම වැඩෙන කුසල ක්‍රියාවන් පරිපූර්ණ කරගෙන ඇවිල්ලා බෝමුලාරා වැඩ ඉඳගෙන මාර පරාජයකට ලෝතුරා බුදු වුණා. තමන් වහන්සේ ආબોධ කරගත්තේ ගාම්භීර ධර්මයේ ලෝට දේශනා කළා. සූවිසි ආසංකේ 9 60,000 දෙනාට අමාම නිවන් ආબોධ කරවා දුන්නා. තමන් වහන්සේ කෙටි කලකින් පිරිනිවෙන බැවින් අනාගතේ බලා සුවාසුදාස ධර්මස්තන්දී දේශනා කළා. තමන් වහන්සේ ආයුෂයාගේ කෙළවර දසදාසක් ලෝක ධාතු ආලෝක කළ මිනිපානක් නිවෙන්නාසේ පිරිනිවුණා. තාතන් වහන්සේලාද පිරිනි වුණා. සෙසු ආර්යයන් වහන්සේලා සුගතිගාමී වුණා. සෙසු ජනතාව කර්මා රූපව මිය පරලොව ගියා. යදේත විහාරස්ථාන රාජධානි උයන් පොකුණ මාලිගාදී සියලු සම්පත් නෂ්ටාවශේෂ වුණා. මේ වාගී රාඳ තාරකා මහා පෘථිවි මහා මේරු පර්වත මහා සාගර වැනි කල්පස්ථායි වස්තුද දිවල් දොරවල් ඉදිකඩන් යාන වාහන ඇඳුම් පැළඳුම් මිල මුදල් ආදී මේ පාරිභෝගික වස්තුද කෑමින් බීමින් ඇඳුමින් පැළඳුමින් බතෙන් බුලතෙන් දෙහෙතෙන් හේතෙන් පරිහරණය කරන ආත්භාව සියල්ලද හිත ඇති හිත නැති සෑම සංස්කාර ධර්මද ක්ෂණයක් ක්ෂණයක් පාසා සිඳි සිඳි බිඳි බිඳි ඇතිවෙවි නැතිවෙවි සන්තති පරම්පරා වශයෙන් පවත්නා බැවින් අනිත්‍යයි. ඇතිවීම නැතිවීම දෙකෙන් නිතර පෙළපෙළි පවත්නා බැවින් දුක්ඛයි. කැමැතිසේ නොපවත්නා බැවින් අසාර නිස්සාර බැවින් අනත්තයි. අස්පිලිකුල් බැවින් අසුභයි. අනිත්‍ය දුක්ඛ අනත්ත අසුභ වූ මේ සීලම සංස්කාර ධර්ම පරමාර්ථ වශයෙන් දුක්ඛාරි සත්‍යයි. ඒ දුක නැවත නැවත ගෙන දෙන තෘෂ්ණාව ප්‍රධාන හේතු සම්භාරයේ දුක්ඛ සමුදයාරි සත්‍යයි. ඒ දෙක නැති සාන්ත නිවන නිරෝධාරි සත්‍යයි. නිවන අවබෝධ වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාරි සත්‍යයි. අනන්ත පරිමාණ බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා විසින් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දස පාරමී ධර්මයන් සපුරා ආරි සත්‍ය අවබෝධයෙන් අමා මහ නිවනේ සැනසීමට පත්වේ වදාලා සතර ගමන අවසන් කළා වූ කෙලෙස් ගිනිමෙල නිවාසාන්ත නිවෙනින් සදාට සැනසී වදාලා වූ බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලාට සිතින් කයින් වචනින් සමකල්ලි අපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරේ වේවා.
අපේ ජීවිතේ පුරා රැස්පත් කරගන්න සෑම කුසලයක් අපටත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බවටපත් වේවා. සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම බවටපත් වේවා. දසපාරමී බවටපත් වේවා. එමගින් පැතු බෝධිඥානයකින් සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මිය අවබෝධ වේවා. ප්‍රාර්ථනා පිහිටුවා.